පවතින අර්බුදකාරී තත්ත්වයන් ලංකාවේ අංශ රැසකටම බලපෑම් එල්ල කරමින් පවතිනවා. ඒ අතරින් මූලික බලපෑමක් එල්ලවන අංශයක් ලෙසයි ලංකාවේ රථවාහන වෙළඳපළ හැඳින්වෙන්නේ. මේ විවිධ අර්බුද මැද 2019 දී ලංකාවේ රථවාහන මිලට කවරක් සිදුවේද යන්න පිළිබඳ සොයා බැලීමයි. මෙරට ආනයන වියදමින් විශාල කොටසක් ඉන්ධන සඳහා වැයවන අතර රථවාහන ගෙන්වීමද ආනයන වියදම් වර්ධනය කරන්නක් වනවා. පසුගිය සමයේ විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් රථ මෙන්ම එන්ජින් ධාරිතාවයේ අඩු මෝටර් රථ ගෙන්වීමද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබුණා. එහෙත් බදු ඉහළ නැංවීම සමග එම ආනයනය සීමා වූ අතර මෝටර් රථ මිල ගණන්ද ඒ යටතේ ඉහළ යනු ලැබුවා. දේශපාලන බලපෙරළි මෙන්ම රුපියල අවප්‍රමාණය වීම හමුවේ රථවාහන මිලද ඉහළ යා හැකි බවටයි පසුගිය දිනවල අනාවැකි පළ වුණේ. මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සමිති සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ලංකාවේ රථවාහන වෙළඳපළක් නොමැති බවයි. අද වන විට මෙරට රථවාහන අලවිය 80% 85% අතර අගයකින් පහත වැටි ඇති අතරම වාහන ආනයනකරුවන්ද අර්බුදයකට මුහුණ පා සිටින බවයි සම්පත් මෙරෙන්චිගේ මහතා පවසන්නේ. රුපියල 20%කින් පමණ අවප්‍රමාණය වීම හමුවේ මෙරටට රථවාහන ගෙන්වීම නතර වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එබැවින් ඉදිරියේදී ලංකාවට ගෙන්වන සියලු වාහනවල මිල 25%කින් පමණ ඉහළ යාම වැළැක්විය නොහැකි බවයි සභාපතිවරයා පවසන්නේ. මේ අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති රන්ජන් පීරිස් මහතාද පවසන්නේ ඩොලරය සහ ජපන් යෙන් ශක්තිමත් වීම මෙම අර්බුදයට හේතුවක් බවයි. ගෙන්වා ඇති වාහන නිමා වූ පසු වාහන මිල විශාල වශයෙන් ඉහළ යන අතරම ඉදිරියේදී වාහන මිල කිසිසේත්ම අඩු නොවන බවද රන්ජන් පීරිස් මහතා කියා සිටියා. මෙම තත්වය යටතේ දැනට භාවිතයේ පවතින වාහනවල මිල පවා අනාගතයේදී ඉහළ යා හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. පවත්නා තත්වය තුළ ඇතිවිය හැකි එකම සුබවාදී තත්වය එය පමණක් බවද වාහන ආනයනකරුවන් සඳහන් කරනවා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 900ක් නරඹන්න ලංකා A-News subscribe කරන්න. අපගේ නවතම වීඩියෝ දැක ගැනීමට පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.